අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ආර්ථිකය ගැන සජබේ විවාදයක් ඉල්ලයි රනිල් IMF ගැන විවාදයකට සූදානම් මහා කන්නේ පූර්ණ වගා හානි වලට රුපියල් මිලියන 4000ක් සූදානම් ඇමති මහින්දානන්ද කියයි Mahindanandege Wandi Boru Madhya Sandarshana Jathika Govijana Ekamutuven Chodana Deshiya Puvathwetai Mulinma Avadahanaya Nadu Pramadavima Mevana Vita Ududuwa Athi Bavath Ita Nisi Visuduma Avashya Bava Adhikarana Mathya Alisa Pri Mahata Parlimenthuwedi Prakasha Kara Sitiya Dinapata Nadu Wasima Athi Haki Ayata Puluwan Unath Nathi Beri Ayata Salli Ko Kiyala හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය ප්‍රකාශ කළා. නීතිය ප්‍රමාදය කියලා තියෙන එක අද හොඳටම ඔඩුදුවල තියෙනවා. මම දැක්ක පසුගිය දිනයක අවුරුදු 21කට පස්සේ හෙරොයින් නඩුවකින් කාන්තාවක් නිදහස් කරා කියලා නිවුස් එකක් තියෙනවා. يعني අවුරුදු 21ක් ගිහිල්ලා තියෙනවා ඈව නිදහස් කරා. ඒ කාලය තුල හෙරොයින් වලට මොනවද වෙන්නේ කියන එක පිළිබඳව අපිට තේරෙන්නේ නැහැ. සාක්ෂිකරුවන්ගේ මතකයට මොනවද වෙන්නේ කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. අද අපි යන තැන්වල මිනිසුන්ට නීතියේ පාලනය පිළිබඳව සහ නීති ආධිපත්‍ය පිළිබඳව එච්චර පැහැදිලි හැඟීමක් නෙවෙයි තියෙන්නේ. පොඩි දරුවෙක් අවුරුදු 13ක දූෂණ කරාම අවුරුදු 37කින් පස්සේ ඒ දරුවා ඇවිල්ලා නැවතත් තමන්ව දූෂණය වූ ආකාරය පිළිබඳව සාක්ෂි දෙන්න තියෙන සිද්ධ වෙනවා නම් තමන්ගේ දරුවත් අරගෙන තමන්ගේ විවාහක ස්වාමි පුරුෂයාත් අරගෙන කවුද එහෙම සාක්ෂි දෙන්න එන්නේ ඒ ඉඳ අපි තාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින මේකට සහයෝගය දක්වන්න තමන්ගේ ඩයරි එක දිහා බලන් දෙපා අපේ සමහර අයගේ වැරදි මතයක් තියෙනවා ඉක්මන් ටික්මන නඩු අහලා වුණොත් නඩු ඔක්කොම ඉවරුනොත් නීතිච මහත්වරුන්ට රස්සාවක් නැති වෙයි කියලා ඒක වැරදි එහෙමනම් ඇමරිකාවේ නීතිච මහත්වරු පාරේ හිඟා ගන්න ඕන එහෙම නැත්නම් එංගලන්තයේ නීතිච මහත්වරුන්ට රස්සාවක් නැති වෙලා තියෙනවා දිනපතා නඩු ඇසීම ඉතාම හොඳ දෙයක්. හැබැයි ඉතින් මේ අගතියට පත්වෙච්ච පාර්ශ්වය දිහා බලනකොට දැන් අපි දන්නවා ඔබතුමා සාමාන්‍යයෙන් එක දවසකට යන ලක්ෂයක් විතර අය කරපු කාලයක් තියෙනවනේ. එතකොට දිනපතා නඩු අහනකොට මේ ගම්වල ජීවත් වෙන ජේමිස් අයියා වෙන්න පුළුවන්, කරෝලිස් මහත්තයා වෙන්න පුළුවන් මේගොල්ලොන්ට දිනපතා නඩු අහනකොට රජයේ නීතිඥ සහය ගත්තා දිනපතා අහුවත් දවසකට 5000ක් ගෙවන්න බෑ. නඩු කියන්නේ ගියම මිනිස්සු ගෙවල් දොරවල් උගස් තියලා දේපල නැති කරගෙන විකුණලා තමයි නඩු කියන්නේ. Fundamental rights නඩු අපි නියම කරලා තියෙනවා මාසයක් ඇතුළත ඉවර කරන්න ඕනේ කියලා. නමුත් කවදාවත් මාසයක් ඇතුළත නෙමෙයි අවුරුද්දක් ඇතුළතවත් ඉවර වෙන්නේ නැහැ. නමුත් ඒක ප්‍රශ්න කරන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. ප්‍රශ්න කරන්න තැනක් ඇත්තෙත් නැහැ. තවක් තියෙනවා සභාපතිතුමනි නඩු යන්නෝ වෙනසෙන්නෝ. ඒ වගේම කියමනක් තියෙනවා නඩු තාමුදුරුවන්ගේ බඩු තාමුදුරුවන්ගේ. සුළු සැකයක් මත වුණත් PTA එක හරහා පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණනාවක් ඉරබාරයේ තියෙන බව අපි සියලු දෙනාම දන්නවා. මේ විශේෂ පනත යටතේ අත්අඩංගුව ගන්නවා කියන්නේ වෙනත් පනත් වලට වඩා බරපතල ප්‍රශ්නයක්. උදේ වරුවට වැඩි හරියක් තියෙන නඩු කල් දැමීම. ගන්නවා අනිත් පැත්තෙන් තියෙනවා ගන්නවා අනිත් පැත්තෙන් තියෙනවා. මිලියනයකට ලංකාවේ නඩු කාල මහතුරු ඉන්නේ 10-15යි. මිලියනයක. ආපාල ආණ්ඩුවේ තමයි විශේෂකාරෝගේ පඩි වැඩි කරුවේ. අපි මං හිතන්නේ පඩිය දෙගුණයක් තුගුණයක් උඩ 100%කින් අධිකරණයේ ගුණාත්මක භාග වැඩි කරන්න ඕන. ඇයි එක්සත් ජාතිගේ මානවික කෞසලයේ මේ යෝජනා සම්මත කරුවේ? මේගොල්ලෝ ගෙනාපු 22 සංශෝධනය නිසා. ඉතින් මේක වෙනස් කරගන්න ඔබතුමා කිව්වට මේ ගොඩනැගිලි හැදුවා. මේ ප්‍රී ට්‍රයල් ගෙනාවා. ඕවා නිකන් සිල්ලර වැඩ. අධිකරණයේ තේමා පාටියක් තියෙනවා නිදොස් කොට නිදහස්. ත්‍රිවිල් කාර්යයක් ගන්නවා. ඒක විහිළුවක් කියලා ලැජ්ජා හිරිකිතයි. මුළු ජාත්‍යන්තරෙම කියනවා අපේ රටේ අධිකරණ ස්වාධීනත්වයක් නැහැ කියලා. මේක දේශපාලන බල නීතිපති දෙපාර්තමේන්තුව අද දේශපාලන අද ලක් වෙලා තිබෙනවා විරුද්ධ පක්ෂයේ ඉන්න දේශපාලඥයන්ගේ නඩු එකක්වත් ඉල්ලාස් කරගෙන නැහැ. ඔය ඉල්ලාස් කරගෙන තියෙන්නේ ඔක්කොම ආණ්ඩුවේ මේ ඉස්සරහපේලියේ වාඩි වෙලා ඉන්න මැති ඇමතිවරුන්ගේ නඩු තමයි ඉල්ලාස් කරගෙන තියෙන්නේ. අන්න ඒ විස්තර ටික දෙන්න තමයි නීතිපති දෙපාර්තමේන්තුව මේ අදිමදි කරන්නේ. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවම රටේ නීතියට ගරු කරන්නේ නැත්නම් ඉතින් අපි මේ කාගෙන්ද නීතියේ සාධාරණත්වය අපි බලාපොරොත්තු වෙන්නේ? පූර්ණ වගාහානි සඳහා රුපියල් මිලියන 40,000ක් වෙන් කර ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. තමා පසුගියදා වඳි ලබා දුන්නේ පූර්ණ වගාහානි සිදු වූ ගොවියන්ට නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
විවිධ පාර්ශ්ව සාවද්‍ය මත පතුරවමින් සිටින බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මේ අතර ජාතික ගොවිචන එකමුතුව පවසන්නේ මහින්දානන්දගේ වන්දි හුදෙක් බොරු මාධ්‍ය සඳහන් බවයි. මේ අතර රටපුරා ගොවීන් තමන්ට වූ වගහානි පිළිබඳව අදහස් පළ කළා. සාමාන්‍යයෙන් අපේ රටේ වගහානි කියලා හැඳින්වුවේ නියඟ, ගංවතුර හෝ වෙනත් කෘමි උවදුරු නිසා වගාපන් විනාශ වීමයි. නැතහොත් අලි ඇතුන් ඇතුළු වන සතුන්ගෙන් වන හානි. බොහෝ විට රජය වන්දි ගෙව්වේ ඒ සඳහායි. නමුත් දැන් ව්‍යාපෘතිවලට අලුත් කොටසකුත් එකතු කරන්න වෙලා. ඒ රසායනික පොහොර තහනම් කරමින් ආරම්භ කළ කාබනික ව්‍යාපෘතිය නිසායි. එහිදී කෘමිනාශකත් තහනම් කෙරුණා. අන්තිමට රසායනික පොහොරත් නැතිව කාබනික පොහොරත් නැතිව ගොවීන් අන්තාසරණ වුණා. වීගොවිතන තේ වගාව බඩේරුංග වගාව පමණක් නෙවෙයි එළවලු හා හේන් ගොවියාටද බරපතල වගාහානි සිදු වුණා. අන්තිමට රසායනික පොහොරත් නැතිව කාබනික පොහොරත් නැතිව ගොවියන් නියරෙන් මඩටම වැටුණා. ඊට වන්දි දෙනවා කියලා රජය දිගින් දිගටම ප්‍රකාශ කළා. පසුගියදා ඇමති මහින්දානන්ද අලුත්කමගේ මහතා වන්දි වගයක් ප්‍රදානය කළා. ඒ පසුගිය මහකන්නේදී පූර්ණ වගාහානි සිදු වූ අයට ගෙවපු වන්දියක් නෙවෙයි කියලා ඇමතිවරයා අද යළි අවධාරණය කළා. කෘෂි රක්ෂණ මණ්ඩලය 20/20 සහ 20/21 යල කන්නේ වනසතුන්ගෙන් සහ ගංවතුරෙන් සිදු වූ හානි වෙනුවෙන් අපි වන්දි ප්‍රදානයක් කරා. නමුත් ඇතමුන් මේක වැරදි විදිහට අර්ථකථනය කරනවා මහකන්නේ ගොවීන්ට සිදු හානියට අපි වන්දි ගෙව්වා කියලා. මහකන්නේ කිසිදු ගොවියෙකුට මේ දක්වා අපි වන්දි තාම ගෙවන්න පටන් ගත්තේ නැහැ. අපි දැන් ඒ පිළිබඳ කටයුතු කරමින් යනවා. මිලියන 40,000ක් වෙන් කරලා තියෙනවා. තාම 1/5ක්වත් අපි ගෙව්වේ නැහැ. ඉදිරි කාලේ අස්වැන්න අඩුවක් වුණා නම් ඒ සියලු ගොවීන්ට අවශ්‍ය මුදල් අපි ප්‍රතිපාදනය ලබා දෙමු. මේ අතර අමාත්‍යාංශයේ විශේෂ ප්‍රගති සමාලෝචන රැසීමක්ද පවත්වා තිබෙනවා. එහිදී ලෝක බැංකු ආධාර නිවැරදි ලෙස ගොවි ජනතාවට ලැබිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ. මේ අතර ජාතික ගොවි ජන පෙරමුණ පවසන්නේ ඇමති මහින්දානන්දගේ වන්දි හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බවයි. මහින්දානන්ද අමාත්‍යවරයා මේ රසායනික තෙල් පොහොරක් නැති, කාබනික පොහොරක් නැති මාස්කන්නේ වගාවන් සඳහා වන්දි දීම පිළිබඳව පොඩි සංදර්ශන ටෙලිනාට්‍යයක් කරායි. අපි දැකලා නැහැ ඉතිහාසයේ ගොවීන් ටිකක් කොළඹට ගෙනල්ලා වන්දි ප්‍රදානය කරනවා දැකලා නැහැ. මොකද වන්දි ප්‍රමාණය සුළු ප්‍රමාණයක් තමන් තෝරාගත්ත ගොවීන් ටිකක් තෝරාගෙන තෝරාගත්ත භෝග සඳහා කොළඹට ගෙනල්ලා මහා මාධ්‍ය සංදර්ශනයක් තියලා ගොවියා නොමග යවනවා. ඔන්න අපි වන්දි දෙන්න පටන් ගත්තා. වන්දි නිර්ණායක මෙච්චරයි, මගේ තමයි වැඩිපුරම පඹය පිච්චුවේ, මට තමයි අපහාස කරේ, බොරු මාධ්‍ය ෂෝ ටිකක් කරා, තවත් ප්‍රසංගික ටෙලිනාට්‍යයක් විතරයි. මේ අතර සමහර ප්‍රදේශවල ගොවීන් තමන්ට සිදු වූ වගහානි පිළිබඳව රජයට සිය අප්‍රසාදය පළ කළා. අඩුව ගානේ යුරියා මිටි 7ක් 6ක්වත් ලැබෙන සලස්සන නම් ගොවියට මේක තමයි සාහනි. දැන් වැඩක්ම නැහැ. ඉතින් මෙහෙම කුඹුරු කරලා මුලී කරන මනුස්සයට වැඩකුත් නැහැ. ගොවිතැන් කරන මනුස්සයට වැඩකුත් නැහැ. කොහෙමද මැෂින් එකට දුන්නාට පස්සේ සල්ලි නෙමෙයි දෙන්න වෙන්නේ. අතින් නෙයිලා දෙන්නේ. තමාර කරුණ ඒක හොරෙන් මේක අවල මේ යුරියා කවුද දන්නේ නැහැ නේද? යුරියා කවුද තියෙන්නේ? අපි යුරියා නේනේ. යුරියා කොයිද? 25 35 38 යුරියා කන්න පුළුවන්ද? ආන්නවට පෙන්න ඕන නේද තමයි ඒකලා කියලා තියෙන්නේ. මේ අක්කර හතරෙන් මම ගිය කන්නේ ගත්තා උර 158ක්. දැන් කපලා බලනකොට මේ උර 27යි තියෙන්නේ. මහින්දානන්ද මහත්තයා කුඹුර වලට බහලා කියනවා බත් කූර හිටියද කියලා අහනවා, අරක හිටියද මේක හිටියද කියලා අහනවා, වී බරයි නේද කියලා අහනවා. බෑග් එකක් ගිරුවාම කිලෝ 50ක් නැහැ. ඒ කුඹුරේ ඉඳගෙන එතුමා තමයි ප්‍රශ්න අහන්නේ. එතුමා තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. මේක හත්පතිම ෂෝ එකක් නේ. මේ මං හිතන්නේ ඔය මහින්දානන්ද අවතුමාගේ ගෙදරේ ඉන්න ඔය සේවක පිරිසක් වෙන්න දෙන්න ඇති. මොකද හැබැයි ගොයිය කවදාවත් එන්නේ නැහැ. ඔය 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 බොරු ටික කියන්න. මොකද මේ මිනිස්සුත් බත්නේ කන්නේ. මේ ක්‍රම විදියට ගියොත් අනිවාර්යයෙන්ම ලබන කන්නේ 185ක් මේ කුඹුරු අතාරිනවා. ඉතින් අපිට දැන් වහ බොන්න තමයි වෙන්නේ මේ විදියට ගියොත්. බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ ජීව අත්බොම්බ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවේ සිටි සේවකයා මුදාහැර තිබෙනවා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මියගේ නියෝගයෙනුයි. මෙහිදී නීතිපතිවරයා සඳහන් කළේ දේවස්ථානයේ මෙම සේවකයාට එරෙහිව අපරාධ චෝදනාවක් අනාවරණය වූයේ නැති බවයි. මෙතර බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවට ගෙන ඇති වෛද්‍යවරයාට ජීව අත්බෝම්බය ලැබුණු ආකාරය තවමත් හෙලිකරගෙන නැතැයි අධිකරණයේදී අනාවරණය වුණා. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධියට සම්බන්ධ අත්තනංගුවේ සිටි යෙවතුරේ ෆ්‍රැන්සිස් මුනින්ද්‍රන්ව නිදහස් කෙරුණා. ඔහුට විරුද්ධව අපරාධ චෝදනාවන් ඔප්පු වී නැති බවයි ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. ෆ්‍රැන්සිස් මුනින්ද්‍රන් සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සන් ක්‍රිස්තියන් හෙවත් විවිධ ආගමික සේවා සඳහා සහභාගි වන්නේ.
තවදුරටත් මෙම සේවකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නැති බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඔහුව මුදාහරණ ලෙසට නියෝග කළා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකාර වෛද්‍යවරයා රෝහලක පන්සලක සහ පල්ලියක බෝම්බ තබා ඇතැයි අධිකරණයේදී ප්‍රකාශ කෙරුණා. මෙම පුද්ගලයා හතරවන බෝම්බය පාසලක තියන්න පුළුවන් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේ. නමුත් මෙම වෛද්‍යවරයා තවමත් තමාට බෝම්බ ලැබුණු ආකාරය හෙළිදරව් කර නැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා සිටියා. සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කොට මාර්තු මාස 29 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසයි දන්වනු ලැබුවේ. ආනයන සීමා කිරීම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව තම ඒකාබද්ධ කොමිෂන් සභාවේ 24 වන රැස්වීම ඊයේ දින බ්‍රසල්ස් සිදී පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡා මිත්‍රශීලී සහ විවෘත වාතාවරණයක් තුළ පැවති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පාලනය, සංහිඳියාව සහ මානව හිමිකම්වල සිට වෙළඳ කටයුතු, සංවර්ධන සහයෝගිතාවය, දේශගුණික විපර්යාස සහ පරිසරය ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිවීම සහ බහුපාර්ශ්වීය වේදිකාවලදී සහයෝගය දැක්වීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්ුණා. COVID-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ඵලදායී එන්නත් ක්‍රමෝපාය පිළිබඳ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවට මෙහිදී සුබපතා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, පාලනය, නීති ආධිපත්‍ය, සුළු ජාතීන්, කාන්තාවන්, ළමා හා කම්කරු අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ සහ ඇසුරු කිරීමේ නිදහස පිළිබඳව මෙම සාකච්ඡාවේදී තවදුරටත් අවධානය යොමු වුණා. මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමග සහයෝගිතාවය සහ සම්බන්ධ වීම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව දැඩි ලෙස දිරිමත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම යුරෝපා සංගමයේ පිළිගැනීමට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධන පනත් කෙටුම්පතට වැදගත් අංශයන් ඇතුළත් කර නොමැති බව යුරෝපා සංගමයේ මෙහිදී සඳහන් කළා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පූර්ණ ලෙස අනුකූල කිරීම සඳහා තවදුරටත් පියවර ගැනීම පිණිස ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ ප්‍රකාශ කළ අදහස් සැලකිල්ලට ගෙන තිබෙනවා. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව දීපාර්ශ්වීය වෙළඳ සම්බන්ධතාවල වැදගත්කම මෙහිදී සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බොහෝ යුරෝපීය නිෂ්පාදන තම වෙළඳපොළට ඇතුළු වීම වළක්වන ආනයන සීමා කිරීම වහාම ඉවත් කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් දැඩි ලෙස ඉල්ලීමක් කළා. ගෝලීය වසංගතයේ බලපෑම හේතුවෙන් නැති වූ විදේශ විනිමය හිඟය නිසා දැඩි ලෙස తాවකාලික පියවරක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා తాවකාලික ආනයන සීමා පනවා ඇති බවයි ශ්‍රී ලංකාවේ නියෝජිතයා මෙහිදී පැහැදිලි කළේ. මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩව සහ ප්‍රගතිශීලී සමාලෝචනයකට යටත් වන බවද ශ්‍රී ලංකාව සඳහන් කර තිබුණා. රටේ තිරිසර සංවර්ධනය සඳහා GSP+ පාලනය මගින් ලබා දෙන වටිනා දායකත්වයේ ශ්‍රී ලංකාව ආගය කරනු ලැබුවා. 2021 සැප්තැම්බර් මාස පැවති GSP+ අධීක්ෂණ මෙහෙයුමේදී ශ්‍රී ලාංකික පාර්ශවකරුවන්ගේ ඵලදායී මැදිහත්වීම යුරෝපා සංගමයේ පිළිගැනීමටද ලක්ව තිබෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.